මේ BFS ගනුදෙනුවේ පාඩුව කෝටි 4000කට ආසන්නයි ගණන් බලලා තියෙන විදිය. ඒ කියන්නේ මහ බැංකු මංකොල්ලේ වගේ 36 ගුණයක් විශාලයි මේ BFS ගනුදෙනුවේ පාඩුව. බැඳුම් කර කල්ලිය අද රාජපක්ෂ කල්ලියේ සෙට් එකත් එක්ක එකතු වෙලා ජනාධිපතිවරයා තමන්ගේ ගෝල බාලයෝද මේවා කරන්න ඉඩ දීලා මේ විශාල හොරකම සදා අවස්ථාව දීලා තියෙනවා. ඉතින් ඒ නිසා රට බංකොලොත් වුණාට මේගොල්ලන්ට හොරකම ජාවාරම මගඩිය පිළිබඳව කිසිදු කැතක් ඉරිකිරයක් නැතුව ඒවට මැදිහත් වෙලා තියෙනවා. ඒවා ක්‍රියාත්මක කරලා තියෙනවා. මේ රටේ ඉතිහාසයේ සිදුවෙච්ච විශාලම වංචාව ඊවිසා වංචාව නතර කිරීම සඳහා අතුරුදහනම යෝගයක් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දීලා තියෙනවා. පළමුවෙන්ම කියන්න ඕනේ රටක දේශ සීමාව තමයි ඒ රටේ ආරක්ෂාවේ පළවෙනි පියවර. ඒ දේශ සීමාව මුර කරන්නේ අපේ රටේ ආගමන නිගමන දෙපාර්තමේන්තුව. ඒ ආගමන නිගමන දෙපාර්තමේන්තුව සතු වගකීම උච්චලික අංශයේ එහෙමත් නැත්නම් විදේශිකයන්ට පවර්ල දීලා නැහැ මේ රටේ කරන්නේ ලෝකේ කවුරු. ඒක නිසා තමයි පසුගිය මේ මාසේ පළවෙනිදා කිව්ව දවසක තරුණේ තමන්ගේ පවුලත් එක්ක මේ රටේ ඉන්නකොට ඉන්දියන් ජාතිකව රටේ විසනිටුක් කරනවා කියන එක මේ රටට ගෞරවණීය විදිහට හෙළිකේ. ඇත්තටම දේශ සීමා පාලනය විදේශිකයන්ට පවරා දීම තරම් දේශ ද්‍රෝහීත්වයක් තවත් මෙවරත් ඉදිරි ජනාධිපතිවරණය සඳහා රනිල් වික්‍රමසිංහ විශේෂයෙන්ම විද්‍යුත් වීසා සඳහා කියන්නේ ඔන්ලයින් වීසා සඳහා අවශ්‍ය මුදල් ඩොලර් 50 වෙනුවට ඊට වැඩි ප්‍රමාණයක් ලබාගෙන මෙය ක්‍රියාත්මක කිරීම සඳහා වැඩපිළිවෙළ සකස් කළා කියලා. මුන් වංචා කරන්න හදපු මුදල ධානයම ගන්න බැරි මුදලක් දැනටම බිලියන 400ක් ඒ කියන්නේ කෝටි 40,000ක් පමණ මේන් වංචා කරන්න ඕන බලාපොරොත්තු වුණා මේ වීසා ක්‍රමවේදය පිළිබඳව. ඒ වගේම මේ හොරු ගැන කතා කර හොරුන් අල්ලනවා දූෂණය කරපු වංචා කරපු මුදල් ගේනවා කියන කතා කරන NPP එක ඒවත් ජාතික ජන බලවේගයේ මේ ගැන මුනිවත රැකීම පිළිබඳ අපිට විශාල ප්‍රශ්නයක් තියෙනවා. ඔවුන් මේ සඳහා අඩු ගන්නේ අධිකරණයටවත් ගියේ නැහැ. මං හිතන්නේ ඒක හේතුව කවුරුත් දන්නවා රතු අලු පැටව කියලා කවුරුත් හඳුන්වන රනිල් වික්‍රමසිංහගේ ස්විච ගෝලීය පොලිසක් වෙන ජාතික ජන බලවේගයේ දැන් දෙගොල්ලෝ එකතු වෙලා ඉන්න තත්ත්වයක් තියෙනවා. ඒක දැන් ඒ නිසා වෙන්න ඇති රනිල් වික්‍රමසිංහ මැතිතුමාට සහයෝගය දැක්වීමක් වෙන්න ඇති. මේම වීසා ගනුදෙනුව පිළිබඳ ඔවුන් අධිකරණයට ගියේ නැත්තේ ඔවුන් ඒ ගැන වචනයක්වත් කතා කරන්නේ නැත්තේ. අපි පුදුම වෙන්නේ මේ අය ගැන. මොකද මේ සමහර අය කොටි සංවිධානය බලවත් වෙලා හිටපු කාලේ ඒගොල්ලොත් එක ගනුදෙනු කරපු අය වරක් දේශද්‍රෝහියෝ සදහටම දේශද්‍රෝහියෝ බව නැවත වතාවක් ඔප්පුවෙනවා. අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ ජාතික සම්පත, ජාතිය ආරක්ෂාව, ඒ වගේම දේශ මාමකත්වය ගැන කතා කරන බොහෝ දෙනෙක් රටේ දේශ සීමා විදේශිකයන්ට ඉන්දියාවේ පෙට්ටි කඩේකට පවරා දීම ගැන දක්වනවා. එමොයි මහා ලොකුවට කයිය ගන්න කයිය ණය කරා. අපි ආනවා මේ BFS වීසා මගඩිය ගැන අධිකරණයට ගියා. ඊයේ ඒව තමයි ඩීල්. ඒ නිසා රනිල් වික්‍රමසිංහලත් එක්ක ඩීල් තියෙන අනුර කුමාර දිසානායකලට තල්ලු දෙන්න මිනිස්සෙක් ඉතියා නම් ඒ ඇයට අපි කියනවා ඩීල් කාරව පිටිපස්සේ යන්න එපා. එයාලට ඩීල් එකක් නැත්නම් මේ BFS ගනුදෙනුවේ දේගොල්ලන්ට අධිකරණයට යන්න දෙනවා පාර්ශ්ව කරුවන් වෙන්න. ඉස්සුළු කෙනෙක් ඒ අධිකරණ කටයුත්තදී මේ ශ්‍රේෂ්ඨ අධිකරණ නඩුවේදී ඒ දායකත්වය ඒ පක්ෂයේ ජනතා පිටුවෙන් ලැබුණේ නැහැ.